උඹ හිත හදාගනින්. උඹ වරදක් කරපු මිනිහෙක් නෙමෙයි කියලා අනිත් කවුරුන දන්නව වුණත් මම දන්නවනේ. මට හිත හදාගන්න කියලා කිව්වේ? උඹට පුතේ පිරිමිදුව ඕනම නම් ඒකට සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙයි. අර මිනිස්සයාගේ අර ගල් හිත වුණු වෙනකම්. එහෙම නැත්තං ඉතින් උඹ වෙනත් බලාගනි. අක්කේ, ඔන්න අක්කගේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා හිතාගන්න. ඒ කොහොමද මල්ලි එහෙම කියන්නේ? සුභයි වික්‍රමයි දෙන්නම ජීවතුන් අතර නැහැලු. මල්ලි, ඉතා අපට ලෝය කිව්ව නේද මේ දෙන්න මැරුණ කියලා? මරණ සාතිකයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේ දේපලවල අයිතිය සම්පූර්ණයෙන්ම මට හරවන්න පුළුවන් කියලා. අක්කේ, කොටි ගම් ඇදිලා තන දන මරා දාපු මිනිස්සුන්ට කොහොමද අක්කේ මරණ සාතික දෙන්නේ? අනිත් එක මිනි ටික එකතු කරලා එකවලක තමයි වල දාලා තියෙන්නේ. තාමත් කැලෑවේ තියෙනවලු මිනි අඳුරගන්න බැරුව. සුබයි වික්‍රමයි දෙන්න ඒ ගමේ ජීවත් වුණා කියලා ඔප්පු කරගන්න පුළුවන් වුණොත් අපිට මරණ සාතිකයක් හදාගන්න පුළුවන් නේද? අක්කේ, අපි පොලිසියට ගිහිල්ලා ඇන්ටියක් දාමු. මේ දෙන්න ජීවත්ුනේ මේ ගමේ, අපි හොයාගෙන ගියා මේ දෙන්න දැන් නැහැ කියලා. එතකොට අපිට මේක කවදා හරි වැදගත් වෙනවා. හැබැයි දැන් මල්ලි මුදින මලාද? කපිස්සු කතා කරනවා. අන්න වික්‍රමලා ගෙදර ඒ දෙන්නට දානෙකුත් දෙනවලු හෙට. මීට ටික කාලයකට පමණ පෙරදී රුදුරු ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්ව අපාසලින් සදහටම වියෝවන්නට යෙදුන වික්‍රමසේනාරත්න මහත්මයා සහ සුභාෂිනී හේවා විතාරණගේ යන තරුණ යුවළ වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම සඳහා උතුම් සාංගික දානමය පින්කමක් මේ අවස්ථාවේදී සිදු කරන්නට යෙදුනා. එම නිසා මේ වෙලාවේදී අපි එම පින්කම සිද්ධ කිරීම තුළින් ජනිත කරගත්ත කුසල සම්භාර ධර්මයන් අපි ඒ පින්තුන් සඳහා මේ වෙලාවේදී අනුමෝදන් කරවමු. යතාවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං ඇතා නින්නම් පවත්තති ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති ඉච්චිතං පත්තිතං තුේහං සබ්බමේව සමිජ්ජතු පූරෙන්තු චිත්ත සංකප්පා මනිජෝති රසෝ යතා ඉච්චිතං පත්තිතං තුේහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යතා වාදිවහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති පුන්නමේ උදකං වට්ටං යතානින්නම් පවද්දති ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකම්
මලගිය ඥාතිවරයෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කතගුණ සැලකීමේ පින්කම තමයි අද මේ අවස්ථාවේදී මේ පින්වතුන් සිද්ධ කළේ. වික්‍රම සේනාරත්න ඒ තරුණ මහතා අකාලේ අපාතයෙන් නැති වුණා. ඒ ආත්මෙට සැනසීමක් ඇතිවෙන්න හිතාගෙනයි මේ ඇත්තෝ එකතු වෙලා අද මේ සාංගික දානමය මහා සංඝරත්නය උදෙසා පිළිගැන්වේ. එයින්ලන් පින් දැන් අප ඒ මළගිය ඇත්තන්ට අනුමෝදන් කළා. සසර වසනාතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. ජාති ජරා මරණ නැති අජරාමර වූ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට ඒ වික්‍රමරත්න තරුණ මහතාටත් ඒවගේම සුභාසනී මහත්මියගේ පියාණන් වූ මෑතකදී මියගිය ඒ හේවාවිතාරණ මහතාටත් අත්වේවායි කියල ප්‍රාර්ථනා කරගෙන සාධනාදයක් පවත්වලා පින් අනුමෝදන් කර. කේදෙනෙක් නම් යාට පැහැදිලි කළ දෙන්න ආවද? එවුනාට යා ඉන්නේ ආගම තීරණ. අපේ මාම හිතන දේ මෙතන සිද්ධ වෙලා නැහැ අක්කේ. අපේ අයියා කරලා තියෙන්නේ කෙනෙක්ට උදව්වක්. එවුනාට අසෝ අපේ අප්පච්චි නම් කියන්නේ ඒ ගෑනු මනුස්සෙත් එක්ක අයියාගේ සම්බන්ධයක් තියෙනවමයි කියලා. බන්දුවය දැකලා තියෙනවලු අයියරේ වැඩ ඇරලා එහෙ යනවා. එතකොට ඒ ගෑනු මනුස්සයා කෑම හදාගෙන බලාගෙන ඉන්නවලු. එදා මුදේ අප්පච්චි දැකලා තියෙනවා රණවීරයට ඒ ගෑනු මනුස්සයා වඳිනවා. එතකොට රණවීරය ඒ ගෑනු මනුස්සගේ ඔළුව අත ගෑවලු. ඔන්න ඔය දේවල් තමයි අප්පච්චිගේ හිත කලක් කරලා තියෙන්නේ. මට නම් මේව තේරෙන්නේ නෑ පියුමි අක්කේ. අයියා මොනවද කියන්නේ? අයියන් කියන්නේ කවදා හරි එයා කතාද මනින්නේ ඔයාමයිලු. ඒක හීනයක් වෙයි අසෝ. ඒයි අපේ අප්පච්චි මට මගුල් හොයනවා යසෝ. අපේ අයියා නම් කියන්නේ ඔයාගේ තනි කැමැත්තට හරි එයා ඔයාව කතාද බලනවා. මම රණවීරයට ගොඩක් ආදරේ යසෝ. එහෙමයි කියලා මං කොහොමද අප්පච්චිට පිටු පාන්නේ? ඒකෙන් මට වඩා හොඳ නැති රණවීර අයියට සමහර විට අපි දෙන්නගේම ජීවිතවලට එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපේ රණවීරයා තාමත් ඒ යන්නේ නේද? අනේ නෑ අයියේ. රණවීර අයියා එන්නේ. ඒක නෙමෙයි. උඹ හැමදාම ওই විදිහට ඉඳලා කල්පනා. නරකද හොඳ කෙනෙක් වෙන උඹ කසාදයක් කරගත්තා. මාව කවුද අයියා කසාද බඳින්නේ? මං දරුව දෙන්නෙක් ඉන්න ගෑණියෙක්. දරුව දෙන්න උඹේ නෙමෙයි කියලා හැමෝම දන්නවනේ බං. උඹ කැමති නම් මම ඔබට යෝජනාවක් දෙන්න.